මිත්‍රා අපි අහලා තියෙනවා මරණ හතක් තියෙන මිනිහෙක් පැණි කාපු කතා. අන්න ඒ වගේ වැඩක් මේ දවස්වල ජැක්සන් ඇන්තනිගේ දුවක් කරගෙන යනවා. ජැක්සන්ගේ කෙල්ලට ඕන තරම් පිස්සු කෙලින්න අයිතියක් තියෙනවා. හැබැයි මේ රටේ මහ ජනතාවගේ ජීවිත සමග පිස්සු කෙලින්න අයිතියක් නැහැ. විශේෂයෙන්ම මේ අමන කාලකන්ණි කැටිකරය මේ නිශ්චිත මොහොතේ අපි දුක් විඳින සියලුම දේට වගකිය යුතු වෙනවා. පහුගිය දවස්වල ඔබ දකින්නට ඇති නාමල් රාජපක්ෂගේ කසාද ගෑණි ලංකාවෙන් පැනලා දරුවත් එක්ක දැන් මේ වෙනකොට මේ අඩුව පුරවන්න ඉදිරිපත් වෙලා ඉන්නේ ජැක්සන්ගේ දූසිකිත්ත. එව නැත්තම් ජැක්සන්ගේ කෙල්ල. පහුගිය කාලේ පුරාම ජැක්සන්ගේ කෙල්ල කොන්දේසි විරහිතව නාමල් රාජපක්ෂක කුටු පැන්නයි කියන එක මේ රටේ බහුතරයක් දෙනා දන්න. මිත්‍රනි කෙනෙකුට අහන්නට පුළුවන් ජැක්සන්ගේ කෙල්ල කුටු පැන්නම අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. කොහොම පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ජැක්සන්ගේ කෙල්ල නාම රාජපක්ෂක කුටුපයින්නේ බොහොම පැහැදිලිව තමන්ට ලැබෙන වරප්‍රසාද වරදාන වෙනුවි. නාම රාජපක්ෂ ඒ වරප්‍රසාද වරදාන ජැක්සන්ගේ කෙල්ලට දෙන්නේ ඔබෙත් මගෙත් හොරකම් කරපු රාජ්‍ය දේපළවලි. අන්න ඒ නිසා තමයි අපට මුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් කතා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. මේ නිශ්චිත මොහොත ජැක්සන් ඇන්තනි මරුවා සමග පොරපදන. සමහරු කියනවා ජැක්සන් ඇන්තනි මේ මොහොතේ තිත්ත ධම්ම වේදිනිය කර්මවලට මුහුණ දීලා ඉන්නවා. තමන් කරපු හැම හොරකමක් තක්කඩිකමක් මරකමක්ම මේ නිශ්චිත මොහොතේ මරණ මංචකේ ඉඳලා මතක් කරනවායි කියන කතාව. ජැක්සන්ගේ කෙල්ල පහුගිය දවස්වල නාම රාජපක්ෂත් එක්ක දුරකතනෙන් නිදිවැද්ද. අපි මේක නිරන්තරයෙන්ම ඔබට එලි කරා. විශේෂම ජැක්සන්ගේ කෙල්ල නාම රාජපක්ෂලා හමුදා කඳුරු ඇතුලේ හැංගිලා ඉඳිද්දි විශේෂම අර නාවික හමුදා කඳුරේ හැංගිලා ඉඳි දවස්වල දුරකතනෙන් කතා කරා. හේ ගානක් නාම රාජපක්ෂ පිණෙව්. තාම නාම රාජපක්ෂලට පැහැදිලිවම එළියට බහැලා යන්න බෑ. මොකද ගියොත් ගුටි කන්න සිද්ධ වෙන බව මුන් දන්නවා. ඔබ දකින්නට පහුගිය දවස්වල සැන්ඩ්‍රිල් එකේ වෙටින් එකට ඇවිල්ලා කොහොමද නාමල්ගේ මල්ලි සවුත් වෙලා ගෙදර ගියේ කියන කාරණා. හැබැයි මේ මොහොතේ නාම රාජපක්ෂට තමන්ගේ පුරුදු ජීවිතය අතාරින්නට බෑ. විශේෂම රාජපක්ෂ කොල්ලෝ ළඟින් ඉන්න බැලලියෙක්වත් ඉතුරු කරන්නේ නැති ජාතියේ සත්තු පිරිසක් කියලා අපි නිරන්තරයෙන්ම කියලා තියෙනවා. ඒක ඔබත් සාක්ෂි සහිතවම දන්න. මේ මොහොතේ නාම රාජපක්ෂගේ අවශ්‍යතා ඉෂ්ට කරන්නේ ජැක්සන්ගේ කෙල්. ජැක්සන්ගේ කෙල්ලගේ මිනිහට ඒක ප්‍රශ්නයක් නොවෙන්නට පුළුවන්. හැබැයි ඒක අපරාධ වරදක් නොවුණත් ඒක සිවිල් වරදක්. ජැක්සන්ගේ කෙල්ලගේ පළවෙනි මනුෂ්‍ය ජැක්සන් කෙල්ගේ කෙල්ල දාලා ගියේ බොහොම පැහැදිලිවම මේ උපාධි වැඩ දරා ගන්න බැරි. හැබැයි මේ නිශ්චිත මොහොතේ ජැක්සන්ගේ කෙල්ල තාමත් මේ වර්තමාන මිනිහ එක්ක ගැටුමකින් තොරව ජීවත් වෙනවා. අපේ රටේ ඉන්න අසමහර පිරිමි තමන්ගේ ගෑණි දීලා හරි තමන්ගේ බඩ ගෝස්තරය හදාගන්න. අපේ රටේ සාමාන්‍යයෙන් කලාකාරයෝ විශේෂයෙන්ම නළුවෝ නිළියෝ රංගපෑම අරුණාම හැමදේම කරනවායි කියලා බහුතරයක් දනා දන්නවා. පහුගිය දවස් ටිකේම නාම රාජපක්ෂ ජැක්සන්ගේ කෙල්ලත් එක්ක දුරකතරෙන් පුරතල් වුණා. මේකට බලපාලා තියෙන ප්‍රධානම හේතුව තමයි ජැක්සන්ගේ කෙල්ල මේ නිශ්චිත මොහොතේ තමන්ගේ තාත්තගේ පැවැත්ම වෙනුවෙන් තමන්ට දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙනවා. ජැක්සන්ගේ කෙල්ලට අයිතියක් තියෙනවා තමන්ගේ මස් 250 තමන් කෙනෙකුට කැමති කෙනෙකුට දීලා ජීවත් වෙන්න. හැබැයි උන්ට අයිතියක් නැහැ අපේ දේපල හොරා කන්න. පහුගිය දවස්වල ජැක්සන් ඇන්තනිගේ කෙල්ල අවස්ථා දෙකකදී නාම රාජපක්ෂට දුරකතනින් කතා කරා. ඇය එකමාරක් දෙකක් දුරකතනින් ඇය පුරතල්ුණා. අවසානයේදී නාමල්ගේ ආදරය ජැක්සන්ගේ කෙල්ලට දක්වපු ආදරය රෙද්ද පල්ලෙ වේරුණයි කියලා සමහර කට්ටිය කියනවා. මෙතුණි නාම රාජපක්ෂ මේ වගේ තිරිසන් කුපාඩි වැඩ කරන්නේ තමන්ගේ කාමරය ඇතුලේ රිංගගෙන. හැබැයි ජැක්සන්ගේ කෙල්ල නොදන්න තවත් කාරණයක් තියෙනවා. නාම රාජපක්ෂ තමන් සමග නිදිවදින බඩු සම්බන්ධයෙන් තමන්ගේ යාළුවන්ට කියලා සතුටු වෙන පුරුද්දක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ හැකියාව කියන පුරුද්දක් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ජැක්සන්ගේ කෙල්ල එක්ක කරන තක්කඩි වැඩ ගැන මදාදී වැඩ ගැන නැත්නම් කුපාඩි වැඩ ගැන ඔහු උදම් අනන පුරුද්දක් තියෙනවා. පහුගිය දවස්වල විශේෂයෙන්ම නාම රාජපක්ෂගේ කාමරයේ ඇතුලේ එක්තරා කෙනෙක් ජංගම දුරකථනයකින් කිසියම් දෙයක් රෙකෝඩ් කරා. ඒ රෙකෝඩ් එකේ තියෙනවා ජැක්සන් ඇන්තනිගේ කෙල්ල නාමල් එක්ක හුරතල් වෙන ආකාරය. අවසානයේදී ජැක්සන් කෙල්ල ජැක්සන්ගේ කෙල්ල ඒ පැත්තෙන් කෙඳිරි ගන්නකොට නාමල් මේ පැත්තෙන් මරලා තෝනි දීලා ජැක්සන්ගේ කෙල්ලට දක්වපු ආදරය සර්ව පල්ලේ බේරුණා කියලා තමයි ඒ හඬපටේ දිහා බලන් ඉන්නකොට පෙනෙන්නට තියෙන්නේ. මිත්‍රනි මේ හඬපටිය මේ මොහොතේ අන්තර්ජාලයේ තැන් තැන් වල තියෙනවා. මේ වෙනකොටත් මේකට විරුද්ධව සමහර අය කම්ප්ලේන් දාලා. හැබැයි සාමාන්‍යයෙන් කම්ප්ලේන් එකක් දානකොට
අනුගමනය කළ යුතු පටිපාටයක් තියෙනවා. තාමත් ජැක්සන්ගේ කෙල්ලවත් නාමල්ටවත් කියන්න බැරි වෙලා තියෙනවා මේක තමන්ගේ හඩිපටයයි කියලා. හැබැයි නාමල්ගේ චිට්ටෙන් ඉන්න හැමෝම දන්නවා මේක නාමල්ගේ වැඩක් කියලා. අනිත් කාරණේ තමයි නාමල් රාජපක්ෂට මේ දවස්වලට ගෑනු කාමර වලට අරන් යන්න පුළුවන් කමක් නැහැ. මොකද කොතනදී මිනිස්සුන්ට අහුවෙලා ගුටි කන්නේ වෙයිද කියන එක නොදන්න නිසා. හැබැයි ජැක්සන්ගේ කෙල්ල මේ දවස්වල නාමල්ව හම්බ වෙන්න වාහනයකින් ගිහින් තියෙනවා. අවස්ථා දෙකකදී ජැක්සන්ගේ කෙල්ල තමන්ගේ තාත්තා බලන්න රෝහලට ආවට පස්සේ නාමල්ගේ ආරක්ෂකයෝ සමග වාහනයකින් ගිහින් තියෙනවා. ඔවුන් ගිහිල්ලා තියෙන්නේ නාමල් රාජපක්ෂගේ වාහනයක් තියෙන තැනකට. මොවුන් හම්බ වෙලා තියෙන්නේ එක්තරා අධි ආරක්ෂිත කලාපයකදී. බහුතරයක් දෙනා කියනවා එක් අවස්ථාවකදී නාමල් රාජපක්ෂ මේ ජැක්සන්ගේ කෙල්ල හම්බ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව ගාවදී. ඔබ දන්නවා ඒ ස්ථානයේ මේ වෙනකොට දැඩි ආරක්ෂාවක් යොදවලා තියෙනවා. ඉන් පස්සේ නාමල්ගේ මේ බඩ නැත්තම් ජැක්සන්ගේ කෙල්ල තමන් ආපු වාහනයෙන් පැහැලා නාමල් රාජපක්ෂ සමග ඒ නාමල් ආපු වාහනයට නැගලා තියෙනවා. මිට්ටෝනි නාමල් මේ මොහොතේ ඉන්නේ කොහොම පැහැදිලිවම කොන්දේසි විරහිතව ආරක්ෂකයෙක්. හැබැයි තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ආරක්ෂකයෝ ඉන්න එක එතරම් සුදුසු නොවන නිසා නාමල් රාජපක්ෂ කරලා තියෙන්නේ තමන්ගේ ආරක්ෂකයන්ට පොඩ්ඩක් බැහැලා පල්ලෑන් හිටපල්ලා මට මේ නෝනත් එක්ක පොඩි දෙයක් කතා කරගන්න තියෙනවායි කියලා. හැබැයි මේ කතාව විනාඩි 45ක් පැයකටත් කිට්ටු කාලයක් ගිහින් තියෙනවා. මෙට්ටොරණි නාමල්ගේ කුපාඩි වැඩ ගන්න දන්න සමහර ආරක්ෂකයෝ මේව බලලා සතුටු වෙන පුරුද්දකුත් තියෙනවා. ඒක උන්ගේ අයිති. කොහොමදත් මෙට්ටොරණි නාමල් රාජපක්ෂ මේ රටේ කෙලිය ඇවිදලා තියෙන්නේ තමන්ගේම නිල වාහනය ඇතුළු. අවසානයේදී වැඩේ අවසන් වුණාට පස්සේ ජැක්සන්ගේ කෙල්ල රෙදි හද හද තමන් ආපු වාහනේ නැගලා ගිහින් තියෙනවා. මේ සම්බන්ධයෙන් එතන හිටපු තවත් පුද්ගලෙක් ඡායාරූප දෙකක් තරම් තියෙනවා. ඒ ඡායාරූප දෙකේ බොහොම පැහැදිලිව නාමල් රාජපක්ෂ ජැක්සන්ගේ කෙල්ලත් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම එක පාර්ලිමේන්තු ආසන්නයේගත්තු ඡායාරූපයක් කියන එක මේ මොහොතේ ඒ ප්‍රදේශය දන්න බහුතරයක් දෙනා තහවුරු කරලා තියෙනවා. මිට්ටෝරණි මෙන්න මේක තමයි අපේ රටේ තත්ත්වය. ජැක්සන් මතන පණ අදිති තමන්ගේ කෙල්ල මේ විදියට පිස්සු කෙලිනා. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. මේ නිශ්චිත මොහොතේ ජැක්සන් ඇන්තනිට සුපිරි සැප සම්පත් ලැබෙනවා. මිට්ටෝරණි ජැක්සන් විතරක් නෙමෙයි මේ රටේ ජනාධිපතිගේ ඉඳලා මේ රටේ අවසාන හිඟන්න දක්වා සමාන විය යුතු වෙනවා. ඒ නිසා අපි සියලුම දෙනාට මේ රටේ තියෙන්න ඕනේ සමාන සම්පත්. සමාන විදියට සැලකීම. හැබැයි ජැක්සන්ට මේ නිශ්චිත මොහොතේ රෝහලේ සුපිරි සැප සම්පත් ලැබෙනවා. අපට සාමාන්‍යයෙන් පැය 24ක් නැත්නම් 48ක් ලැබෙන ජීවිතය රැකගන්න ලැබෙන උපකරණ මේ වෙනකොට මුන්ට සති ගණන් මාස ගණන් ලැබෙනවා. ජැක්සන්ට මේවා ලැබෙන්නේ රාජපක්ෂලට කඩේ ගිය නිසා. ජැක්සන්ගේ කෙල්ලේ කොන්දේසි විරහිතව නාමල් එක කොටු පනින නිසා. එහෙම නැත්නම් එදා තා ගුණදාස කපුගේ මේ රටක් වෙනුවෙන් කෑ ගහපු මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ මුළු හදවතින්ම සින්දු කියපු මිනිහෙක් මිනිස්සු වෙනුවෙන් කෑ ගහලා රුපියලක්වත් උපයපු නැති මිනිහෙක් කටුනායක එයාපෝර්ට් එකේදී ෆ්ලයිට් එකෙන් වැටිලා මැරෙනකොට රෝහලට ගේන්න ප්‍රමාද වීම නිසා තමයි ඒ ගුණදාස කපුගේ මිය ගියේ. එදා ගුණදාස කපුගේට මේ වගේ පහසුකම් ලැබුණේ නැහැ. එදා ගුණදාස කපුගේ මේ ජැක්සන්ලට දෙන සැප සම්පත් වලින් 10න් එකක් දීලා වෙලාවට රෝහලට ගෙනාවන අදත් ජීවතුන් අතර ජැක්සන්ලට ඒ සැප සම්පත් ලැබෙන්නත් ඒ වගේම කපුගේලට ඒව නොලැබීමටත් හේතුව තමයි කපුගේලා කොන්දේසි රහිතව කාගවත් අටතල නොපුන් අට නොතඩපු එක. එහෙම නැත්නම් කාටවත් කඩෙන් නොකියපු එක. කලාව විකලාවක් කරගෙන තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පාවිච්චි නොකිරීම. මිට්ටෝනි සමහර හාල්පාරු කාලකන්නි මීහරක් කියනවා ජැක්සන්ගේ දේශපාලනයෙන් අපට වැඩක් නැහැ. අපට ඌ කලාකාරයෙක් විතරයි. අපි ඒකට ආදරෙයි කියලා. මිට්ටෝනි ජැක්සන් ඇන්තරි මේ සැප සම්පත් විඳින්නේ තමන්ගේ කලාව නිසා නෙමෙයි. ඌ කලාව කරගෙන පැත්තක ඉන්නේ නැතුව අපේ රටේ සමස්ත දේශපාලනයට මැදිහත් වෙලා ඔබත් මමත් ඉන්න මේ කාල කන්නිතරට තල්ලු කරන්න වග කීතු වෙනවා. එනිසා ජැක්සන්ගේ කෙල්ල නෙමෙයි. ඔක ගෑනිට උනත් තමන්ගේ මස් 250 කියලා ජැක්සන්ව බේරගන්න අයිතියක් තියෙනවා. අපේ ජීවිත සමග සෙල්ලම් නොකර. නාමල් රාජපක්ෂ කොටු පනින්න අරන්ගිය හැම වාහනයකටම පෙට්‍රල් ගැහුවේ අපි. ඔය වාහනයට අර සල්ලි වියදම් කරේ අපි. ජැක්සන්ගේ කෙල්ල කොටු පනිනකම් වාහනය වටේ ඉඳගෙන සිකියුරිටි දෙන්න උදව් කරන්න සල්ලි වියදම් කරේ අපි. එනිසා තමයි මිට්ටෝරණි අපට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මිට්ටෝරණි මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්.
දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිත්‍රෝනි අරමුණු ජයග්‍රහණ මෙතුබ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගම් ඔබ සමට ජය